අපේ ළමයි දෙන්න හැමම කියන්න තරම් මුරණ්ඩු නෑ. ඒත් ඉෂිනි වගේ නෙමෙයි නෙත්මි. ආයෙත් කිව්වොත් කිව්වා. දෙයියන් ආන්සේ ඇවිල්ලා කිව්වත් කවදාවත් තමන්ගේ වරද පිළිගන්න කැමති නෑ. අනේ මන්. මේ තාත්තයි දුවල දෙන්නයි මන් නැති දවසකට මොනවා කරගන්නද කියලා. ඒකනම් ගමේ හැමෝම කතා වෙනවා. තාත්තගේ බෝධි පූජාට යන්නේ නැද්ද? මම යන්නේ නැහැ. අපූර්වි. අම්මත් නැතුව දුක් මහන්සි වෙලා ඔයාලව බලාගන්න තාත්තගේ අපල දුරු වෙන්න කරන බෝධි පූජාවට ඔයා යන්නේ නැහැ. ලොකු නැන්දි. අද නංගි සුලෝචනා අක්කිට එකට කිව්වනි. මොනවා? ඒක තමයි හිනන් එක්නව තාම තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා සුලෝචනා කිව්වේ. කොයි හරි අද්දි සරප්පු දාගෙන යන්න. ඒ මොකද? ඇයි අහලා නැද්ද? බොරු කියනකොට පොලව බලනවා කියලා. තුන්තිස් පැයෙම උඹගේ උඹගේ කෙල්ල දෙන්නගේ බැලම ඉවරකම් කරනකොට උඹට හිතුන්නේ නැද්ද දන්නේ මේ ගෑණිගේ අතපය වළංගුද නැද්ද කියලා. අකි අක්ක වැඩකාරියද? අපි එහෙම දැක්කට සලකන්නේ. කිමිච්චි වගේ සේරම අහගෙන ඉඳලා ඉන් තාත්තා කණේ කිව්ව. මං එහෙම කටවා ගන්නවා. ඇයි මටම මෙහෙම වෙන්නේ? නෙත්මි කියන්නේ ගොඩාක් හොඳ දරුවෙක්. නෙත්මිට හැමෝම ආදරේ. සිහිනයක පැටලි සොයුරු පෙම නොහැදිනගත් දියණියන් දෙදෙනෙක් සෙනසුරාදා උදෑසන 10ට